මම මේ රටේ බොහෝ සටන් ව්‍යාපාරවල හිටපු කෙනෙක්. මේ අවස්ථාවේ මේ රටේ 35 දෙනෙක් ජනාධිපති වර්ණයේ සඳහා ඉදිරිපත් වෙලා තියෙන අවස්ථාව. අනෙක් 34 දෙනාම ශ්‍රී ලංකා පුරවැසියෝ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇමරිකානු පුරවැසියෙක්. මොකද මම එහෙම කියන්නේ ඔහු තාම ශ්‍රී ලංකා පුරවැසියෙක් කියන කාරණේ අපිට ඉදිරිපත් කරලා නැහැ. ඔහු ඇමරිකානු පුරවැසියෙක් නම් අනෙක් 34 දෙනාටම බරපතල අසාධාරණයක්. ඒ වගේම ඔහු ඇමරිකානු පුරවැසියෙක් වශයෙන් මේ රටේ ජනාධිපති වුණොත් ශ්‍රී ලංකාව ඇමරිකාවේ අවසාන කොලනිය වෙන්න පුළුවන්. මොකද මම එහෙම කියන්නේ බරපතල ප්‍රශ්නයක් ඇති වුණා 1980 ඇමරිකානු හඬ ඇති කළ ඉරණවිල ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ කාලේ. එදා ඒකට විරුද්ධව ඉන්දිරා ගාන්ධි උතුරේ තරුණියෝ දකුණු ඉන්දියාවට අරගෙනලා පුහුණු කළා. ඒකේ ප්‍රතිඵල වශයෙන් තමයි අවුරුදු 30 ගණක් මේ රටේ අපි කවුරුත් කටුක දුක් අත්විඳේ. එනිසා එවැනි තත්වයකට මේ රට නැවත ගෙනියනවා නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තෝරගත්තට අපිට ගැටලුවක් නැහැ. නමුත් මේ රටේ මම ඉදිරිපත් වෙලා ඉන්නේ අනිත් 34 දෙනාම තම වෙලා තිබෙන්නා වූ මේ අසාධාරණේ මේ රටේ ජනතාවටත් විශේෂයෙන් දේශ හිතයිති. සියලු දෙනාත් මේ ගැන හිතලා කල්පනා කරලා මාත් එක්ක එකතු වෙලා මේ සටන අපි ජයග්‍රහණය කරන්න ඕනෑයි කියන කාරණේ ඉදිරිපත් කරන්න. අපිට ඇමරිකානු පුරවැසියෙක් මේ රටේ ජනාධිපති කරලා ඊළඟ දෙවැනි ජනාධිපති දෙවැනි ට්‍රම්ප් මේ රටේ හදන්න ඕනද කියන කාරණේ මේ රටේ පුරවැසියෝ ඉස්සරහා තියෙන ප්‍රශ්නයක්. ආන් ඒ නිසා ජනතාවගේ අස්පාදන්න ජනතාවගේ මොලේ පාදන්න තමයි මම මේ වෙලාවේදී ඉදිරිපත් වෙලා ඉන්නේ. විශේෂයෙන්ම ඇමරිකානු ව්‍යවස්ථාවට සහ ඇමරිකානු රාජ්‍යයට එකඟ වෙලා දියුරපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට දැන් බෞද්ධකමක් නැව බෞතිස්ම වෙලා ඉන්නේ. ඒ නිසා බෞතිස්ම වෙච්ච කෙනෙකුටත් මේ රටේ ජනාධිපති වෙන්න පුළුවන්ද කියන කාරණේ අපිට ශ්‍රී ලංකා මැතිවරණ නීතිය අනුව බරපතල ගැටලුවක්. ඒ නිසා මේ කාරණා ජනතාව ඉදිරියේ තමන්න තමයි මම මේ අවස්ථාවට ඉදිරිපත් වෙලා ඉන්නේ. අද දවසේ පමණයි මම ආහාර ගන්න, හෙට වතුර පමණයි, ඉන්පස්සේ වතුරත් නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අපි ඉදිරිපත් කළොත් බොහොම සතුටින් බාර ගන්නවා එතුමාගේ පුරවැසි භාවයේ. නමුත් ඔහුට ඒක ඉදිරිපත් කරන්න බෑ, මොකද ඇමරිකාවෙන් තාම එහෙම එකක් අපිට ඉදිරිපත් වෙලා නැහැ. ඒ නිසා අපි මේ රටේ පුරවැසියන් හැටියට මේ වෙලාවේදී අපේ කාර්යභාරය මොකක්දයි කියලා සියලු දෙනාම තීරුම් ගත යුතු අවස්ථාව. තව හුඟාක් දේවල් කරුණු කාරණා ඉදිරියේදී අපිට ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. මාරාන්තික උපවාසයක් දක්වා මා මේක ඉදිරියට ගෙනියන්ටයි මගේ බලාපොරොත්තු. ඔබ සෑම දෙනාටම තෙරුවන් සරණයි.